රෝහිත අභේගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවන්ත භූමිකාවක් දරලා ඉවර වෙලා මහින්ද රාජපක්ෂව අතෑරලා අද රනිල් වික්‍රමසිංහ ගාවට එකතු වෙන්න ඔහු අපූරු හේතුවක් කියනවා. ඒ අපූරු හේතුව තමයි මගේ අම්මා කිව්වා මේ වෙලාවේ ජනාධිපතිතුමා වෙනුවෙන් කැප වෙන්න බෙහෙසෙන්න කියලා. අම්මා කියපු නිසා තමයි අද මේ විදිහට ජනාධිපතිවරයාට අපි දායක කරන්නේ. අම්මා කියපු නිසා තමයි මං මේ වැඩේ කරන්නේ. මීට කලින් මහින්ද මහත්තයාට වැඩ කරන්න කියලා අම්මා කිව්වා. මං ඒකේ අනුව කළා. ඒ අනුව තමයි රනිල් මහත්තයාට වැඩ කරන්න අද අම්මා කියපු නිසා යන්නේ. ඉතින් මේක බලලා අපි මං දැක්කා විසිල් ගහනවා, අප්පුඩි ගහලා කෑ ගහනවා. ඉතින් ලංකාවේ දේශපාලනය මේකද? විසිල් ගහලා කෑ ගහලා බල්ටි ගහලා ඔක්කොම කරන්නේ ඔය හිනා වෙන්නේ අපිටම නෙවෙයි කියලා හිතෙන්නේ නැද්ද? මහා දැවැන්ත විෂය බහර අමාත්‍යවරයෙක් ලෙස වගකීම් සමුදායක් කරලා දේශපාලනික වශයෙන් ගන්න ඕනේ ප්‍රතිපත්තිමය තීන්දුව අම්මා කියපු නිසා ගන්න ඒ වගේ රත්තරම් පුතෙක්ට කවදාවත් වරදින්නේ නැහැ කියලා නම් අපි කියන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඕක නෙවෙයි. දේශපාලනය කියන්නේ ප්‍රතිපත්ති. ඔබේ ප්‍රතිපත්තිය අපේක්ෂකයාගේ ප්‍රතිපත්තියට ගැළපෙනවා නම් ඔබට පුළුවන් ඒ කඳවුරත් එක්ක යන්න. හැබැයි ඔබලා සියලු දෙනා ඒ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරමින් අපිටද කීවා ඔහුට විරුද්ධව නැගී සිටින්න. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ දේශපාලනයේ පැහැදිලිව අතුගා දැමිය යුතු චරිතයක් කියලා ඔබලා අපට කිව්වා. අද ඔබලා අපිට කියනවා අම්මා කියපු හින්දා ඔහුව පත් කරන්න කියලා. එතකොට ඔබ කියපු දේද හරි අම්මා කියපු දේද හරි කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ වෙනකොට මේ අහන කතා ටික බැලුවාම අපිට පුදුම හිතෙනවා ලංකාව මේ තරමින් බේරුණ එක ගැන. ඒ කියන්නේ ඉතින් බංකොලොත් වෙලා මොනවා වුණත් ආපහු කොහොම කොහොමරි කරලා මොනවා හරි කරගන්න රටක් කියලා දෙයක් තියෙන එක ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. ඉතින් මේ වගේ හේතු අහලා ඔබත් ඔබේ ජනතා නියෝජිතව පත් කරගන්න ඉන්නවා නම් ඔබ දහස් වතාවක් හිතන්න ඕනේ මේ ජනතා අපේක්ෂකයෝ ගැන. අම්මා වෙන දෙයක් කිව්වා නම්, අම්මා වැරදි දෙයක් කියලා තිබුණා නම්, අන්න ඒ දේ කරනවා නම් කොයි තරම්නම් බරපතල ඛේදවාචකයක්ද වෙන්නේ. ඒ නිසා තමන් ස්වාධීනව හිතලා තීන්දුව తీරන ගන්න, ප්‍රතිපත්ති වලට ගරු කරන, ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නියැලෙන, ඒ ප්‍රතිපත්තිත් එක්ක වැඩ කරන, එහෙම නැතුව අරයා කියලා මෙයා කියලා ඒ පළියට දේශපාලන කඳවුරු තෝරගන්න අයට මින්මත්තට වැඩ කරන්න එපා කියලා තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ. ඔබ දේශපාලනයක් කරනවා නම් ප්‍රතිපත්තිත් එක්කයි ඒ ගනුදෙනු යන්න ඕනේ. අපි හැමදාම කියන්නේ එකයි, පොලිසි තමයි නම්බර් 1. ඔබ කතා කරන ප්‍රතිපත්තිය තමයි අංක 1. ඔබ කතා කරන ප්‍රතිපත්තියට අනුගත වුණු මිනිහා කවුද? ඔහුත් එක්කයි ආයුත්තේ. එහෙම නැතුව අයියා කිව්වා, මල්ලි කිව්වා, අම්මා කිව්වා, තාත්තා කිව්වා, නෝනා කිව්වා කියලා දේශපාලනය කරන කඳවුරු වල රැඳී ඉන්න එපා කියලා අපි බොහොම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගේ ගිල්ලනවා. මොකද හේතුව එහෙම රැඳී ඉඳලා කරන වැඩවලින් අපිට රටට සුගතියක් බලාපොරොත්තු වෙන්න බෑ කියන දේ ඔබ කොයි කවුරුත් තේරුම් ගන්න ඕනේ. දේශපාලනය මේ විදිහට එයා කියලා මෙයා කියලා ඒ දේවල් උඩ කරපු නිසා තමයි අද අපිට එයාගෙනුත් මෙයාගෙනුත් කන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දේශපාලනය හරියට කරන්න නම් හරි විදිහට ඉදිරිය දකින්න පුළුවන් ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෝ ළඟට යන්න ඔබ අමතක කරන්න එපා.